Oxford College of Business. All we do, all we are, is business education. වැඩිම විශාල මහණිය වෙලා තියෙන මහිතිනිද කොළොන්නා වාසනේ ජනතාවට අපි අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ අපේ රජයෙන් අපි සම්බන්ධ වෙලා විශාල උදව් උපකාර කරා මා විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමා ප්‍රධාන ත්‍රිවිධ හමුදාව සහ පොලිසියට සිවිල් ආරක්ෂක මණ්ඩලයට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා විශාල කැපකිරීමක් කරලා අපිව මේ ජනතාව මුදවගෙන කටයුතු කරන්න බෙහෙවින් අපිට උදව් උපකාර කරා වෙනවා ඒ වගේම විදේශගත වෙලා ඉන්න අය සහ ශ්‍රී ලංකාවේ දසදෙසින් ජනතාව පැමිණලා මෙම ආපදා තත්ත්වයට පත්වෙච්ච අපේ ජනතාවට පිට වෙන විශාල පිරිස් පැමිණලා අපිට සෑහෙන උදව් උපකාර කරා මම කොළොන්නා වාසිනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා හැටියට මා ඒ සියලු දෙනාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඒත් එක්කම ඔවුන් ඇවිල්ලා අප ප්‍රදේශයේ කටයුතු කරද්දී යම් කිසි අපහසුතාවයකට හෝ යම් කිසි දේ මොනාරි දෙයක ප්‍රශ්නයක් ගැටලුවක් වුණා නම් මා කොළොන්නා වාසිනේ සියලු ජනතාව වෙනුවෙන් මම එයාගෙන් සමාවෙන්න ඕනට මොනාරි අඩුපාඩුවක් ප්‍රශ්නයක් ගැටලුවක් වුණා නම් ජනතාව ඇවිල්ලා අපිට බේවින් මේ උදව් උපකාර කරා ඒ තුල අපිට ශක්තියක් ලැබුණා මම පවා මගේ අපේ මම බිරිඳ අපි එක්කව වෙලා අපි මේ දවස් ඉඳන් අපි මහන්සි වුණා අපේ අතින් ඕනනම් රුපියල් ලක්ෂ 5ක 10ක වගේ දේවල් අපේ මුදල් අපිට වියදම් කරන්න ලැබුණේ නමුත් ඒක මේ ආපදාව තත්ත්වයක බැලුවම කැලණිගඟ යටින් පොල්කෙන් දක් ගියා වගේ නමුත් අපිට මේ ජනතාව අපේ හිතවත් කම් වලින් පෞද්ගලික මිත්‍රත්වය තුලින් අපි රට වටේම අපිට ජනතාව අපිට ඒ ගෙනල්ලා දීපු බඩු බාහිරාදිය අපි මනා කලමනාකරණයක් ඇතුව නිසිලස ගමේ මේකෙන් ආපදාවට ලක්වෙච්ච ජනතාවට නිසියාකාරව බෙදා දීමක් තමයි අපි කරේ අපේ භාණ්ඩ දේවල් නෙමේ අපිට ජනතාව අපේ තියෙන සම්බන්ධ සහසම්බන්ධතාවයන් තුලින් ගෙනල් දුන්නා ගොඩක් ඒ ගෙනාපු දේවල් නිසියාකාරව සමහර දේවල් බෙදුන්නේ කරුන්නේ නැහැ පාරවල් අයිනේ ඉඳලා වෙනත් වෙනත් පිරිස් ඒවා ලබා ගත්තා ඇතුළු ගම්මාන වලට සමහර අයට බෙදුන්නේ නැහැ ඒ ආපු සම්පත් හොඳටම ඇති අපේ ගමේ ජනතාවට අවශ්‍යතාවයන් වලට නමුත් කෑදරකම නැති කරන්න සම්පත් මදි මට මම දැක්කා ඉතපෑනේ ස්වාමීන් වහන්සේ බොහොම හිතවත් ඇත්තෙන්ම අපි අපි භාණ්ඩවල කිසිම එකක් අපේ නම් මේව ගැව නැහැ මම කිව්වා වගේ මට දස දෙසින් ආපු භාණ්ඩ තමයි මේව කරේ මේක මං හිතන්නේ ස්වාමීන් වහන්සේ දැකපු දේ තුල කතා කරන්න නැති අවබෝධ කරගන්න නැතුව ඇති කියලා මා විශ්වාස කරනවා මේ කොළොන්නා වාසනේ පිළිබඳව මනා දැනුමක් අපිට තියෙනවා මේ කොළොන්නා වාසනේ ජනතාව ගම්වතුරෙන් විපතට පත් වුවාට පස්සේ එළියට එන්න තියෙන සීමිත වූ තැන් කීපයයි ඒ තැන් දෙකෙන් පාලම් දෙකක් පසු කරලා එන්න තියෙන වැල්ලම්පිටිය පාලමයි මුල් ඒරියා මේ අංගොඩ තලතෙල් බෝක්කු කියන ඒ පාලම් දෙකෙන් තමයි ජනතාව එළියට මුදව ගන්න තියෙන්නේ ඔය පාලම් දෙක මොකක් කර දෙකින් කැඩුනොත් ජනතාව සෑහෙන ආහිර වෙනවා ජනතාව එළියට ගන්න බෑ අපි හැමදාම අපි කරන්නේ මේ වගේ දෙයක් ආවම අපි මම එතන පොලිසිය හන්දියේ අපි පාර කොහොමත් වහනවා අපි එතනින් අපි බලාපොරොත්තු වෙන්නේ පාර එතන වහලා බෝට්ටු වලින් අංගොඩ හන්දියට කොටිගාවත්තට නාගහවෙල ටීසී රෝඩ් එක ගල්වාන ඒ හරියට ජනතාව බෝට්ටු වලින් ගෙනාවාම අපි විශාල ලොකු ට්‍රක් ලොරි දාලා ජනතාව ඔක්කොම ගෙනවිත් අංගොඩ ටීබී ළඟ රත්න ක්‍රීඩා පිටියට අපි ගෙනවිත් දෙනවා එතන වෙනම වෛද්‍ය සහායනයක් කරලා ඔවුන්ව පරීක්ෂා කරලා එතන කන්න බොන්න දීලා එයාලගේ ඥාති හිතවතුන්ට ගොඩ බිමෙන් පහසුවෙන්ම ළඟා වෙන්න පුළුවන් එතන ක්‍රීඩා පිටියට ක්‍රීඩා පිටිය ඇවිල්ලා නැවතිලා නේද තමන්ගේ ඥාතියව අරගෙන යන්න විදිහ තමයි අපි ඒක සකස් කරේ අපි අංගොඩ පොලිසිය හන්දියේ ඉඳන් අපි ඇතුළට සේවා සපයන වාහන විසක් වෙන වාහන යවන්න නැතුව ඉන්න තමයි අපි කටයුතු කරේ මොකද එක වාහනයක් කර ගිහිල්ලා මග වතුර ඉර වෙලා කැඩුනොත් අපිට කිසි දෙයක් කරන්න බැරි වෙනවා අනික ඉංජිනේරකින් අහන්න RD එකේ පාලම අබලම්ව තිබ්බේ පාලම කඩාවැටේ කියලා කීපවතාවක් අතන බැරි වෙලා යම් කිසි කෙනෙක් මේක වෙසක් බලන්න වගේ ඇවිල්ලා මේ පාලම කැඩුනොත් අපිට මේ කිසි දෙයක් ජනතාවට කරන්න බැහැ. ඉතින් අපි බොහොම දුරදිග බලලා අපි කටයුතු කරේ. මම සරදියල් ක්‍රියාවලිය මොකද්ද මංකොල්ල කෑව මේක. එහම මංකොල්ල කාපු කෙනෙක් ඔක්කොම කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් එක්කන් එන්න මම මේ සියලු දේ මම කියන ස්වාමින් වහන්සේ කියන ඕනම දෙයක් මම කරන්න සූදානම් මංකොල්ල කෑව අපිට මංකොල්ල කන්නේ ඒ ඉස්සර කලින් ආණ්ඩුවල වෙන්න පුළුවන් මේ ආණ්ඩුවේ යහපාලනය තුළ මංකොල්ල කන්නේත් නැහැ මංකොල්ල කන්න කිසි කෙනෙක් අපි ඉඩ දෙන්නේත් නැහැ මම ඒ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් කියන ඒ සර්දිය ක්‍රියාවලිය යහපාලනය තුළ නැති බව මම හිතේ ධාරණය කරගන්න කියලා බොහොම ගෞරවන්විත ඉල්ලා සිටිනවා